රනිල් වික්‍රමසිංහ ජනතාවගේ විතු පෙරමුණ හා TNA එකත් එක්ක කුමන්ත්‍රණය කළා කොහොමද අපි දැන් මේ චන්ද්‍රය කල්දාන්නේ ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍ය සත්ත පහකට ගරු කරන පුද්ගලෙක් නෙමෙයි මේ සම්බන්ධයෙන් අනු කුමාර දිසානායකට මේ ඔක්කොමත් එක්ක දූෂණ අපරාධ චෝදනාවක් මොකද්ද මේ නඩුව ඔබට මතක ඇති 2017 පැවැත්වීමට තිබුණා ඡන්දයක් පළාත් සභාව සම්බන්ධ ඡන්දය ඒක කල් දැමීමට රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණය දියත් කළා ඒකට ඔහුට ළඟටම හිටියේ දෙමළ සංධානයේ TNA එකයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකයි මම ඔබට පෙන්වන්න අනුර කුමාර ඊට පස්සේ මට කතා කළා සමාවිල්ලපු එකත් මම ඔබට පෙන්වන්න මෙතන මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ප්‍රශ්න ගෙනිච්චාම හේතුව ජනතාවට ඡන්දය සඳහා ඇති අයිතිය කිසි කෙනෙකුට පැහැරගන්න බෑ. මොවුන් මේ ඡන්දය කල් දාන්න උත්සාහ කරනකොට මේක අධිකරණයට ගෙනිච්චාම අධිකරණයට තියෙන වගකීම ජනතාවගේ අධිකාරී බලය වංචා කරන බව පේනවා නම් එවැනි කිසිම නීතියක් පාලනය විදියට සම්මත කරන්න බෑ. ජනතාව කියන්නේ හරි. අපි සූදානම් අපේ අයිතිවාසිකම් උඹලට පාවා දෙන්න ඡන්දය කල් දාපල්ලා. ඒ කිසි දෙයක් නොකර ඡන්දය කල් දාන්න උත්සාහ කරපුවාම ඒ කියන්නේ අන්තිමටම විසිර යන පළාත් සභාව විසිර යන දින ඒ කියන්නේ 2019 උත්සාහ කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණයේ එතකොට ඉති අතුලංශ කාර්ය ඩෙප් මහතා කෙලින්ම නියුට් නඩු තීන්දුව දුන්න ඡන්දය කල් දාන්න බෑ ඒක අධිකාරී බලය ජනතාවගේ ඒකට උඹලට ඕන නම් මේ රටේ අධිකාරී බලවතාවන ජනතාවගෙන් උඹලා කැමැත්ත ගන්න ඕනේ තීන්දුව ප්‍රකාශ කළේ 8 වෙනිදා සැප්තැම්බර් 2017 මේ අධිකරණ තීන්දුව පිළිගන්න මේ දේශපාලන එකකත් ප්‍රක්ෂ සූදානම් වුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අද කතා කරනවා අධිකරණ ස්වාධීනත්වය නීති ආධිපත්‍ය ගැන. ඔය ඔක්කොම තක්කඩි බොරු කතා. එදා මේ නඩු තීන්දුව ගියාම පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ ජනතාවගේ විතු පෙරමුණ හා TNA එකත් එක්ක කුමන්ත්‍රණය කළා කොහොමද අපි දැන් මේ ඡන්දය කල් දාන්නේ. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍ය සත්ත පහකට ගරු කරන පුද්ගලෙක් නෙමෙයි. අධිකරණ ස්වාධීනත්වය සත්ත පහකට ගරු කරන එක. දිනේෂ් ගුණවර්ධන ඇතුළු කට්ටිය බොරලගොඩ සිංහයා දැන් එළ මහරගම සුන්නක පෝතකයා දැන් ඔහු කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළේ මොකද්ද ආණ්ඩුව වැරදි කියලා තීන්දුව කළා ආණ්ඩුව එහෙම කරන්න බෑ කියලා තීන්දුව කළා. ඡන්දය කල් දාන්න බෑ කියලා තීන්දුව කළා. පාර්ලිමේන්තුව ජනතාවගේ අධිකරණ බලය බලාත්මක කළා. අධිකරණයේ ඡන්දය කල් දැමීමට එරෙහිව දීපු තීන්දුව ගරු කළාද? නැහැ. ඒ වෙලාවේ කුමන්ත්‍රණය කළා අනුර කුමාර දිසානායකයි TNA සම්බන්ධයෙන් එක කුමන්ත්‍රණය කරලා රනිල් වික්‍රමසිංහ තීන්දුව කළා අධිකරණ තීන්දුව පැත්තකට දාලා ඡන්දය කල් දානවා. කාගේ ඡන්ද බලයේද මේ රටේ අධිකාරී බලවතා ජනතාවට තමන්ගේ නියෝජිතින් පත් කර ගැනීමේ අයිතිය මොවුන් පැහැරගත්තා. එදා ඉඳලා අද්ද වෙනකන් ඡන්දෙ නැහැ. ඔබ දන්නවා ඒක. ඒ අවස්ථාවේදී මේක තමයි ඉතාම වැදගත්. ඒ අවස්ථාවේදී ඡන්දෙ පාවිච්චි කරපු සියලු දෙනාගේම ලයිස්තුව මෙතන තියෙනවා. මේ ලයිස්තුවේ ඉන්නවා සජිත් ප්‍රේමදාස, රංජිත් බන්දුම බණ්ඩාර, ඊළඟට අනුර කුමාර දිසානායක ඇතුළේ පක්ෂයේ 6 දෙනාම, කිරියැල්ල රනිල් වික්‍රමසිංහ මේ සියලු දෙනාම අතීසුවා ඡන්දය කල් දැමීමට. ඊළඟට ජනතා පරමාධිපත්‍ය බලයට කරන්න පුළුවන් ලොකුම හානිය. ඔබට මතක ඇති සරස්විල්ල මේක අරගෙන ආව ශ්‍රේෂ්ඨාධිකරණයට ජනතා පරමාධිපත්‍ය බලය වංචා කිරීමක් කියලා. කවුද ඒකේ චූදිතයා? ජයන්ත ජයසූරිය නීතිපති. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ටෙලිෆෝන් කරනවා. ඔබ කතා කරලා කියනවා දිනවල විනාඩි ඔක්තෝබර් මාසේ 8 වෙනිදා. මේ සිද්ධිය වෙන්නේ සැප්තැම්බර් 20. විනාඩි 20කට වැඩිය කතා කරලා කියනවා අපි මේ තීන්දුව ගත්තේ මේ වෙලාවේ අපිට පක්ෂයේ අපිට ජනමතයක් නැති නිසා මම මේ කාරුණික විල්ලා සිටින්නේ මේක ප්‍රසිද්ධ කරන්න එපා. මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකට මේ ඔක්කොමත් එක්ක දූෂණ අපරාධ චෝදනාවක් තියෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ල මේක වගේ දූෂිතයි. 225ම දූෂිතයි. ඔබට කියනවා අපිට දැන් ස්වාධීන අධිකරණයක් පිළිනු අපි පෙනී හිටිනවා. නීති ආධිපත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා කියන මේ මිනිස්සු ඇවිල්ලා බරපතල වංචාකාරයෝ.